මේ නි්චිත මොහතුවනිට ගෝටාබය රනිල්, මිනිීමරු ආණ්ඩුව හොඳින් හෝ නැරකින් මේරට පාලනය කරන්න උත්සාකරම ඉන්ගඉන්නවා. මේ සඳහාවුන් දිගෙන් දිගටම මර්ථනය ක්‍රියාම්මක කරනවා. දවසින් දවස මේ මර්තනයට ලක්වෙන පුද්ගයෝ අතරට පාසැල් සිසුනුත් ගොදුරු වෙලා තියෙනවා. මේමලකට වාර්තා වෙලා තියෙනවා රත්නපුරේ එකැන ගොඩවෙල රාහුල ජාතික පාසලේ ශිෂ්‍යියකට පහරදිලා අතකඩික්චසිදයක්ක් සම්බන්ධී. මේ අදාළ සිද්ධිය ළමමාරක්ෂක අධිකාරයට පැමිණිලි කරලා තියෙනවා. එ පැමිණිලි අංකේ තමයි ඇලයිරක් විසි දෙකයි ඇලයිරක් හයයි ඇලේරක් හයසිය හැට අට. මිටටෝනි මේ අදාළ පැමිණිල කරලා තියන්නේ විසිද් දෙවෙනි ද. එකන මේ මාසේ විසිද් දෙවෙනිද. හැබැයි මේ නිශ්චිත මහදව තෙක් ළමා ආරක්ෂක අධිකාරය පැමිණිල්ල සම්බන්ධින් කිසිදු කටයුත්තක් කරලාන්නේෑ. මේ පහරගෑමට ලක්වලා තියන්නේේ ගොඩකවෙල පාසලේ ශිෂ්‍යයෙක්. ගොඩකවෙල රාහුල ජාතික පාසලේ ශිශ්‍යෙක් තමයි මේ වියට පහරකෑමට ලක්වුණේ. ඕහ නමින් සම්පත් කුමාර. මේ සම්පත් කුමාර කියන ශිෂ්‍යා උසස් පෙළ ශිශ්්‍යයෙක්. මොහු පෞුගේ කාලයේ පුරාම මේරටේ පවතින මේ ක්‍රමය සම්බන්ධයෙන් දැඩි කනස්ැල්ලිින් හිට ප්‍රශිශෂ්‍යයක්. ඔහු නිරන්තරෙන්ම මේ පවතින තත්ත්වය සම්බන්ධයම් තමන්ගේ මිත්‍රයොතක්ක කතා කර. විෂම තමන්ගේ අනාගතයේ සම්බන්ධින්. ඔබදන්නවා පහුගේ කාලය තුළ මේරටේ උසස් පෙළ වගේම සාමානි පල ශිෂ්‍යවනුත් බරපතල ලෙස අර්බුද්යට ගිහින් තියෙනවා තමන්ගේ සෙලබස්සක කවර කරන්න නෑ. අනිපැත්තිෙන් තමන්ට ටෂන් පන්තිකට යන්න විිදික් නෑ කොටින්ම ලියන්න පෑනක් පුොතක්වත් ගන්න බැරිසිද්ධිය සම්බන්ධි. අනික්කාන්නේ තමයි මේ නි්චත මොහොතු ඔබදන්නවා දරුන් ලෙස තුදුලිය කපනව විදුි කපාදෝ විතරක්න මේේ භූමතෙල්ටිකක් ගන්න විදික්නෑ ඒනිසා මේ ශිෂ්්‍යෝ බෞතරයක් දෙනා පාඩන්කරන්න සිද්ධවෙලා තියෙන්නේ දවල් කාලයේ විතරයි. මේ අර්බුධයක් තමගම මේ ශිෂ්‍යෝ විශෂම මේ අදාළ සිෂ ඇතුළු බෞතරයක් දෙනා මේ රටේ පෞදධන දේශපාලනය විවේචනය කරන්නට පුරුද්ධක් කරගෙන හිටිය. උන් පුරදක්වදිට මේක කරා විතරක්නමයි මේ ගොඩ කළ පාචල ශිෂ්‍යයා ප්‍රියාශීලී ලෙස දේශපාලනිට එකතුවෙමින් හිටියා. මහ පෞ්ග කාලිය තුළ විශේෂයම පවතින ආණ්ඩුවඩ විරුද්ධව පෝස්ටර් අඳින එක පුරුද්දක් විදියට කරා. එමන තම් මේ පාශල් ශිෂ්‍ය මේ ගෝටගෝ හෝම් කියෙන පෝස්ත්‍රය අන්ඳිනක පුරුද්දක් කරගෙන හිටියා. මේ සම්බන්ධයෙන් දැනග නහිටිය තවක් බුද්ගලේ. ඌ ලක්ෂාන් බටු ගෙදර. ලක්ෂන් බටුගෙදර කියන ගුරුවරයා. එකැනේ රාහුල ජාතික පාසලේ මේ ලක්ෂන් බඩුගෙදර කියන පාරයා. ුදක්විදිියට මේ ශිෂ්‍යන්ට මර්ධනයන තමේ පහරදිීම අතින් පයිංගානක කුණුහාරකෙන් බයිනක කරගෙන යනපුූද්ගලයක්. මොහු ගොඩ කල ප්‍රදේශයේ ජීවත් වනාට සත්‍ය වශයම මෝගේ පදිංචය හැටියට මේ වෙනකොට ඔගේ සමාජාලා ගිනුම්බල සඳහන් කරලත් තියෙන්න්නේ. ඔහු ජීවත්වන්නේ උඩවලවෙ කියන ප්‍රදේශයේ. වගේම ඔහු. ශම නිിල් හිතවාදිය කැටියට තමයි, බොෝ දෙරක් දන්නේ එමන්නැ தම් ඕන් නිරන්තර ම රනිල් විक्්‍රමසිංහ ගැන ආනම්බරෙන් කයිවාරු ගහන පුද්ගලි. මේ අදාළකුර පුද්දලය එකැනේ ලක්‍ෂාන් බටුගෙදර, පහුගේ කාලය පුරා ගෝටට බැනබැන ඉදලා ගෝටග අම්ම මතක් කර කර ඉඳලා. ඉන් පස්සේ රනිල් වික්‍රමසිහ අගමතිවීමත් සලගම මේ නිශ්චිත මොහොත ඉන්නේ අමාදන් අමානන්දයට පත්තුලා. එමනත්තම් මේ කාලකන්නේ පාහරය හිතන් ඉන්නේ මේ නිශ්්‍යත මොහොත වනිට අපේ ප්‍රශ්න සියල්ලම විසින්ඳලයි කියලා. එ නිසා හු නිරන්තරෙෙන්ම මේ ආණ්ඩ බ්‍රෝධී සටන්වලට එරේව තමන්ට කරන්න පුළුවන් හැම දෙයන්ම කරන. මෙ පාහරබල්ලා පහුගේ දවස්වල තමන්ගේ පාසලේ හිටපු මේ අයිංසක ශිෂයාට නිරන්තරයම අව්වාද කරලත් තිබුණ පෝස්ටර් අඳර වැඩේ කරන්්ඩ එපා එවගේ මහු නිරන්තරෙන්ම ප්‍රදේශය ජනතාවට බලපෑම් කරීම පුෘද්ධක් විදියට කරගෙන ගියා, මේ ආණ්ඩ් විරෝධි වැඩේ නවත්ත පං කියලා. ගේ මේ පිත්ගලයා සම්බන්ධයෙන් තවුතුරට ොෝල බනකොට දන්නගන්න ලැබල තින කාරණය තමයි මොහු නිරන්තරයෙන්ම ළමයින්ට මොලේ ශක්තිමත් කරගන්නට වඩ ඇඟ හිය කරගන්න එක ගැන දමයි කතා කරන්නේ. එමන්නතම් මේ පුද්ගලයා මොලේටව අර ලොකු ඇඟත්තයට පුංචි මොලයත් තියෙන් ජාතියේ සතෙක්. මොහු නිරන්තරෙම ඌ කයිවාරු ගහන්න නිසා ලමයින්ව උනන් දුකරවන්නේ මේ ඇඟ හදාගන්න නිසාක් මොලේ හදාගන්න නෙමේ. එඒනිසා මොහු නිරන්තරයම ඇගේ හිය මිනිසුන්ට පෙන්න්නවා. හුගේ කාලේ තුරාම ලමයින්ට කුණුහාරපයෙන් බැන්න විතරක් නෙමයි ම සමහරභ අවස්ථාවලදී තමන්ගේ ආචර මණඩල ඉන්න ගුරුවවරියන්ටත් අම්ම මතක් කරන එක පුරුද්දක්ු දියට කරගෙන ගිහින් තියෙන.ඒවගේ මොහු පරපී කාම ආශාවෙන් පෙළෙන කෙනෙක් කියලා සමහර කාන්තාවෝ ඒ ප්‍රදේශයේ කියන. මෙතත් මහුන් නිරම්තරේම ප්‍රදේශයේ කාන්තාවන්ටත් හිරිහැර කරන පුද්ගලේ. මේ අදාළ පුද්ගලයා මේ අදාළ ශිෂ්‍යාට කතා කරලා කිහිප වතක්ම අව්වාද කරලා තියෙනවා මේ පෝස්ටර් වඳදින වැඩේ කරන්් එපා තැන් රනිල් මහත්‍ය බලේටඇවෙල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නීඉවරයි තැන් උඹල ප්‍රශ්න හදන්නතුව කටවාගෙන පැත්තකට වෙලා හිට පල්ලයි කියලා. හැබැයි මේ ශිෂ්‍ය මේක හන්න සූදානම් වනේ නෑ. ඔහු නිරම්තරේම තමන් කරගන ගියද කරගෙන ගියා. අවසානයේදී මේ කාලකන්නේ පාහරයා තමන්ගේ ඇගේ හිය පෙන්නලා මේ වැඩේ නවත් අන්නන්නේ ඉදිරි පත් වන. හ පොල්ලක් කරගෙන ඇවිල්ලා මේ අදාල් ශික්ෂ්‍යාට නැතත් රාහුල ජාතික පසලේ ශිෂ්‍යට පහරදීලා මේ නිශ්චිත මොතු වට ඔහුගේ අත්ත කඩලා තියෙන. අදාල ශිෂ්‍යා මේ මොහොත වෙනවිට රත්නපුර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නව. රත්නපුර රජේ රෝහලේ ප්‍රතිකාලබන මේ ශිෂ්‍යාගේ තත්ත්වය සාමාන නැතට හැරමින් පවතිනා කියෙනෙක තමයි, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්න. ඔබ දන්නවා කෙනෙක්ගේ අස්ති බන්ධනයක් කිරීම කියන්නේ බරපතල අපරාධ වරදා. හැබැයි මේ අදාළ පුදගලයා ඒ ඇනමේ පාසැල් ගුරුවරයා මේ නිශ්චිත මහොතවනතෙක් අත්තලගොට පත් වෙලා නෑ. පොලිසිය කිසිම කට උත්තරයක් වත් සටහන් කරගෙන නෑ. ඔබ දන්නවා මේ නිශ්චිත මහොත වනට පොලිසිය කොහොමද නීතිය ක්‍රාමක කරන්න කියන කාරණී. හැබයි පහුගේ දවස ලබ දකින්නට ඇති පොලිස් පතිතුමා හෙළුවැල්ෙන් කලිසමත් දලවල ලැක්්ජනතුව ප්‍රසිද්ධය කියලත් තිබුණා. ර මේ වෙනොට ඕයිසිීලගේ පොලිස්ථානවලින් සයට අනු නමයක්ම ඕයිසිල් පත් කරල තියනෙ ප්‍රදේශයේ දේශපාලත්යන්ගේ උපදේශ මත කියෙන කාරණෙන්. ඒ නිසා මේනොම් නිශ්චිත හොතේ අප ඇරටේ පොලිසිෙන් නීතිය සක් ක්‍රියන්න කරයි කියන බලාපොරොත්තුව තියාගන්නට බෑ මේ අදාළ ශිෂ්‍යට මේ නිශ්චිත මොහොත වෙනවිට කිසිදු සාධාරණයක් මේ රට නීති ශේෂස්ත්‍රෙන් සිද්ධ වෙලාලන්නෑ. පලිේ සම්පර්ණීමම නහන්ඩයි ඔබ දකින්නටඇති ළම ආරක්ෂක අධිකාරය නිරන්තරම කෑයගහ කියනවා පාසල් ශිෂයෙන්ට අත්තවරයක් වෙලා තියෙනවනං ලමයින්ට අතවරයක් වෙලා තියෙනවන තමන් ගත හැකි උපරිම ක්‍රියාම් ගන්නවයි කියන කතාව. හැබැයි මේක පට් පල්බොරවා මේ ශිද්ධිය සම්බන්ධය මේ වෙනුවටැන ිසිවේ දෙවෙනිදා කරලා තියෙන පැමිණිල්ල සම්බන්ධින් අද වෙනතුරු කිසිදු පියවරක් අරගෙන නෑ. එඒ තරක්න මේ ගරුවරය නිරන්තරෙම මේ නිශ්චිත මහොතව වෙනවිට ක්සිවලට බලපෑම් කරනවා. එමන තම් මේ අදාළ පහරදීම දැකපු සසිියල්ම දෙනාට මේ වෙනකොට මේ පාහරයා බලපෑම් කරලා තියෙනවා උඹලා වැඩිය දඟලන්ඩෙ පයි කියන කාරණය. එවගේම තමන් හිතවත් කීප දෙනකට උපදෙස්දීල තියෙනවා මේ සිදධිය යට ගහන්නට අවශ්‍ය කරන විදියට සාක්සිි නිර්මාණය කරන්න. ිතර ශ්චත මහොත බ හැහෝමදන්නවා නඩු තාම්දුරන්ගේ බඩු තාාම්දුරන්ගේ කියේන කාරර්ණී. අද වෙනකොට මනිසන්ට නීතිය පාලනය ගෙන කිසිදු විශ්වාසයක් නෑ. මේරටේ සටන්කරන බහතරයක් දෙන හිරගවල්ුවටෑල්ල හොරු තක්කඩි මදාව කුපඩි පාලන බල ඒතියා ගන්නෙක තමයි මේ වෙනකොට නීතිය ක්‍රාම්ම කරන බහුතරයක් දෙනා කරග යන්නේ. මේරටේ පෙළපාලිගිය අයිංසක මිනිස්සු හිරේදාාන ගමන්, ක්‍රිකට් ගහලා එවත් ආතල් ගන්නෙවුන්ට විසිල් ගහනිිකාපේ සමාජයේ ස්වභාව මේ වන්කොට සමරහරක් කහපාට ඇඳගැන ග. ගිහිල්ලා මැත්බලලා විසිල් ගහනාවිත රක්න මේ මේ රට සටන් කරන මිනිස්සුන්ට අපහසකි්‍රීමත් ආරම්භ කරලා තියෙනවා. තමන්ගේ මුලු ජීවිතයම කලාව සඳහා කප කරලා කලාවත් බඩගෝස්ත්‍රය මෙනනිවෙන්නමයි සමාජය වෙනුවෙන් කැපකරපු මිනිස්සු. න්නමයි කියන කෝප්පු කරලා තම මුල ජවිතයම සටන් කරන කලාකාරයන්ට අපහස උපාස කරන මට්ටමට සමහර පුද්ගලෝ ඉදිරිපත් වෙලා ඉන්නවා. තවත් සමහර පිරිසක්. පවුගේ කාලය තුළ මේ සටන ඉඳලා. මේ මොහොතේ රනිල්ගේ අසුද්ද සන්ධහනයක් සමගම ආණ්ඩුවට එකතු වෙලා මේ වැඩේ කඩාකපපල් කරමින් ඉන්නවා. මේ කාලකන්නේ හැතිකරය මෙල කිරීමේ වග කියෙන්විමතියන්නේ ඔබටත් මට. ඒනිසා මේ ක ල ක ක්‍රමේ වෙනස් කරන්න ළුවක් ග ක් දයැකි සමා දේශ ල වක් සම අප හ පත් කරමින් ම ඔබෙන් සම ගන්. ඔබ ැමට ය.